අයිබෝවන් දරුවනේ සුබ රාත්‍රියක් සියලුම දෙනාට. ඉතින් අද දවසේ අපේ ඔන්ලයින් පන්ති අපි කතා කරන්න සූදානම් වෙන්නේ අපේ බෙදීම ප්‍රශ්න පත්‍රයේ. ඉතින් ඔයාලට තුනෙන් බෙදීම තාම පාසලේ කරලා නැහැ. සර් පොඩ්ඩක් කලින් කරනවා. එතකොට ඔයාලට ටිකක් පාස් වෙනවා. අපි තුනෙන් ගුණ කිරීම කළා. තුනෙන් බෙදීම තමයි අපිට කරන්න තියෙන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම අපි චක්‍රය දාගනිමු. චක්‍ර ටික. එක්වරක් තුන කියලා පුතේ. තුනයි. නේ? දෙවරක් තුන 6යි. තුන්වරයක් තුන හරිනම් ගොඩ පුංචි හරියක් දා ගන්න පුළුවන්. තුන්වරයක් තුන 9යි. හතරවරයක් තුන 12යි. හතරවරයක් තුන 12යි. පස්වරයක් තුන කීයද? පස්වරයක් තුන 15යි. හලවයි. හයවරයක් තුන 10 8යි. හයවරයක් තුන 18යි. හත්වරයක් තුන 21යි. නේද? ඔව්. අටවරයක් තුන 24යි. හරි. නවවරයක් තුන 27යි. ඔව්. මෙතන අටවරයක් තුන කියලා තියෙන මම ඒක වෙනස් කරන්නම්. චුට්ටක් හදාගමු අපි ඒක. 10වරයක් තුන කරගන්න. ඒක 10වරයක් තුන කරගන්න. පන්සරණ ඊයේ පන්තියදී බෙදලා ඉවර කරාද මේක ඔයා? වෙරි ගුඩ්. ඒක ඔයා ඉවර කරන්න ඇති. හොඳයි පුතේ. ඈ හරි. හරි එක්වරයක් තුන සර්. 3යි. දෙවරක් තුන 6යි, තුන්වරක් තුන 9යි, හතරවරක් තුන 12යි, පස්වරක් තුන 15යි, හයවරක් තුන 18යි, හත්වරක් තුන 21යි, අටවරක් තුන 24යි, නවවරක් තුන 27යි, 10වරක් තුන 30යි. කාටද මේක දිහා බලන්න නැතුව මතකෙන් චක්‍රය කියන්න පුළුවන්? තුන්වරක් මතකෙන් කියන්න පුළුවන්. හැබැයි අවංක වෙන්න ඕන. මට පේන්නේ නැහැ නේද? අවංක වෙන්න ඕන. තුන්වරක් කියන්න පුළුවන්ද? ඔන්න දක්ෂෙක් නම් කියනවා. සචිනේ මොකද කියන්නේ? විහරි මොකද කියන්නේ? පන්සරෙන් නගෝමාරි කියයි මන් දන්නවා. හරි. මොකද කියන්නේ අපේ ඔන්ලයින් ළමයි. හරි. කවන්නේ ප්‍රැක්ටිස් කරන්න ඕන ඔක්කොමලා. හරි. දැන් මම ඉක්මනින්ම හතර වරකුත් කරනවා. මොකද අපි විභවදාමාන පොතක් පටන් ගන්නවා කියන්නේ හතර වරකුත් අපිට ඕන පුතේ. හරි. රයිට්. එහෙනම් ළමයි අපි බලමු. හරි වැරදි දාගන්න අර දෙවරක් වගේම තමයි. බය වෙන්න දෙයක් නැහැ. මේකෙත් කියන්නේ ටයන්නක් දාලා කියලා 3ට 3 ඒවා. තුනට මේ බලන්න උත්තරෙන් බලන්න මෙන්න මේ තුනට තුනේවා එකයි තුනට තුනේවා එකයි එක්වරක් තුන තුනයි ඉරි කෑල්ලක් ගැහුවා තුනෙන් තුනක් බිංදුවයි හරිම ලේසි නේ හරි හදපු නැති අය මාත් එක හදන්න ටියුට් එක නැති අය කොලේක ලියලා කරන්න මම වෙලාව දෙන්නම් අපි හිමින් කරමු වැඩේ නේද හරි 6ට 3ව 6ට 3ව හරියටම තියෙනවා පුතේ 6ට 3ව තියෙනවා කීයක්ද දෙකක් හත් දෙකක් දෙකයි දෙවරක් තුන 6යි ඉරි කෑල්ලක් ගැහුවා 6න් 6ක් බිංදුවයි බින්දුවයි බිංදුවයි ගුඩ් ඔන්න ඔය විදිය තමයි ඒක කරන්නේ 9ට 9ට ගියොත් 9 ගාවට ගියොත් 9ට 3ව හරියටම තියෙනවා 3ක් නවරක් තුන 27යි කියලා එමු ලියන්න එපා 9ට ඈ 9ට 3 ව 3යි 3 වරක් තුන 9යි ඉරි නම කියලා නමයක් බින්දුවයි 9 9 බිංදුවයි හරි අපි මේ ගාන දෙමු පන්සරණයට අපි පන්සරණේ ගණන් හදනවා විභාගෙත් ගොඩක් ලකුණු ගන්න පන්සරණේ තමයි අපි අනික ළමයි දන්නේ නැතුව ඔන්ලයින් අය නේද පන්සරණේ අපි 8 හදමු පුතේ යාළුවන්ටත් ඇහෙන්න බලන්න සර්ට කියන්න මං කියලා ලියන්නම් ඈ දැන් 8ට බලනකොට මොකද දුව කරන්නේ 8ට දෙකේව නැති හින්දා අපි 6ට බලනවා. 8ට 3 ඒවා නැති නිසා 8ට වඩා අඩු ඉලක්කමකට තියනවාද කියලා බලනවා. බලපුවම තිබ්බේ 6ට නේද පුතේ? ඔව්. 6ට කියලා තිබ්බද දුව? දෙක අන්න එකයි හරි. යන්න ඒ දෙක මෙතනින් ලිව්වා. හරි. ඒකල මේ දෙන්න ගුණ කරා. දෙවරක් තුන 6යි. 6යි. ඉරි කෑල්ලක් ගැහුවා. 8ෙන් 6ක් අඩු කළා. දෙකයි එකයි මෙන්න මේ දෙන්න ගුණ කරලා තමයි මෙතෙන්ට ආපහු දැම්මේ ඈ හරි පන්සරණේ හොඳයි පුතේ අපි සචින්ගෙන් අහමු මේ 30 බෙදන්නේ කොහොමද කියලා සචින් එන්න සර් එක්ක බෙදන්න මේ 30 සචින් දැන් මොකද කරන්නේ එකපාරට අපි 30ටම බලනවද නැත්නම් 3ට බලනවද කොහොමද පුතේ නැහැ කාටද බලන්නේ තුනට තුනට තුනේවා කිය සජිනි එකයි
very good. එක්ව රත්තුන ඉරි කෑල්ලක් ගැහුවා. තුනෙන් තුනක් බින්දුවයි. ඊතලයක් ගහලා බින්දුව ගත්තා පල්ලෙහා. යටට බින්දුවට තුනේවා තියෙනවද? නෑ. නෑ. බින්දුව රත්තුන බින්දුවයි. ඉරි කෑල්ලක් ගැහුවා. ඉරි කෑල්ලක් ගන්න ඊට මදි නේද? බින්දුවෙන් බින්දුව බින්දුව පොඩිවට කරමු. අන්න උත්තර. වෙරි ගුඩ්. හරි, අපි ඊළඟ ගාන හදමු විහරිත් එක්ක අපි. ඈ හරි, විහරි අදමුදු පුතේ ගාන 33 එන්න පුතේ හදන්න. හරි, තුනට තුනේවා, එකයි තුනට තුනේවා එකයි, එක්වරක් තුන, තුනයි ඉරි කෑල්ලක් ගැව්වා, තුනෙන් තුනක් බිංදුවයි බිංදුවයි, ඊතලයක් ගහලා ගත්ත තුන පල්ලෙහාට. ඒ තුනටත් තුනේවා කියද පුතේ? එකයි එකයි. එක්වරක් තුන තුනයි. තුනයි ගැව්වා, තුනෙන් තුනක් බිංදුවයි. බිංදුවයි හරි හොඳයි, අද වැඩ හොඳට පුළුවන් ළමයි ඉන්නේ නේද පුතේ? අටවෙනි ගාන හදනවා අපි දිනුදිත් එක්ක. දිනුදි එන්න පුතේ, අටවෙනි ගාන හදන්න. දිනුදි තුනට තුනේවා එකයි හරි හොඳයි. එක්කරක් තුන තුනයි හරි තුනෙන් තුන බිංදුවයි හරියටම හරි. හය හය බිංදුව ළඟට ගන්නවා හරි, හයට හයට තුනේවා. දෙකයි very good. දෙවරක් තුන. දෙවරක් තුන හයයි හයෙන් හයක් බිංදුවයි very good. හරිම හොඳයි. right, එහෙනම් නවවෙනි ගාන තියෙන පන්සරණයට. හරි, ඔයාලත් එක්ක තමයි හදන්නේ, මං තනියෙන් හදන්නේ. හරි, එන්න පුතේ හදන්න. තුනට තුනේ ඒවා එකයි හරි, එක්වරක් තුන. එක්වරක් තුන තුනයි තුනෙන් තුනක් බිංදුවයි හොඳයි. නවය පහළට හරි නවයට තුනේ ඒවා තුනයි හරි පුතේ, තුන් වරක් තුන. තුන්වරක් තුන නවයයි ඉරි කෑල්ලක් ගැහුවා, නමෙන් නමයක්. බිංදුවයි very good. හරි, යන් අපි ඊළඟ එකට. කවුද ඉන්නේ? සචිනිට ඉන්නේ. සචිනි එන්න පුතේ හදන්න. 60. සචිනි 60 අදමු. දැන් ඔයාලට හොඳ, දැන් පුළුවන් කියලා නෑ, හොඳ අත්දැකීමක් ඔයාලට සර් එක හදන්න තියෙන්නේ. සචිනි එන්න හදන්න ගාන. හයට තුනේවා දෙකයි very good. අවුල හරියටම කියන බැරි ළමයි නෑ ඇත්තටම. හරිම හොඳයි. දෙවරක් තුන. තුනට දෙකේ මේක වැඩි කරන්න ඕන සචිනි, මේ දෙන්න වැඩි කරලා දාන්න ඈ. දෙවරක් තුන හයයි. හයයි හයෙන් හයක් බිංදුවයි බින්දුව ගත්තා පහලට පහලට. බින්දුවට තුනේවා බිංදුවයි බින්දුවයි. තුන් වරක් බින්දුව බින්දුව. බිංදුවයි බින්දුවෙන් බින්දුවක් බින්දුව. බිංදුවයි ඔබාට පළවෙනි පිටුවම හරි ළමයි. හරිද පන්සල්නි පිටුව හරි. ඒක ඕස ඒක ඔයාලා උනන්දුවෙන් උනන්දුවෙන් වැඩ පුළුවන් වෙනවා පුතේ. ඔක්කම හරි ඒකනේ සතියේ. ඔක්කම හරි චෝ, ඒකනේ ඔයාලට පුළුවන් වෙනවා නේද පුතේ? හරි, එහෙනම් අපි ඊළඟ පිටුවට යන්. අපි 11 වෙනි ගාන හදනවා විහෙරිත් එක්ක. විහෙරි පුතා එන්න හදන්න ගාන. හැම ගානම ඔයාලත් එක්ක හදන්නේ. විහෙරි එන්න ගාන හදන්න. විහරි හයට තුනේවා දෙකයි හයට තුනේවා දෙකයි. ගුඩ්. දෙවරක් තුන. හයයි ඉරි කෑල්ලක් ගැව්වා, හයෙන් හයක් බිංදුවයි
හය ගත්තා පහලට. තුනේ ඔව්, ඒ හයට තුනේවා දෙකයි. එකයි, දෙවරක් තුන නැවතත් හයයි. ඉරි කෑල්ලක් ගැහුවා, හයෙන් හයක්. බින්දුවයි. හරියටම හරි. විහරි ගුඩ්. හරි. එහෙනම් දිනුදි. එන්න පුතේ 69 හදන්න. හයට තුනේ ඒවා දෙකයි. එකයි, දෙවරත් තුන. දෙවරක් තුනේ හයයි. ආ. ඉරි කෑල්ලක් ගැහුවා. හයෙන් හයක්. හයක් හරි. බින්දුවයි. 9 ගත්ත පහ. නමය බින්දුව ළඟට ගත්තා. නමයට තුනේවා තුනයි. Very good. තුන්වරක් තුනේ තුනේ නමයයි. හයයි. ආ. නමය හයෙන් නම් නමයක් බින්දුවයි. බින්දුවයි. Very good. හරි. දැන් ඉන්න ළමයි මේ හතරක් ඉන්නේ, ඒගොල්ලෝ ඔක්කොම හොඳට ගණන් හදන අය. මට හරි ලේසි වැඩේ කරන්න. හරි. එහෙනම් 90 හදනවා අපි ආපහු පන්සලනිත් එක්ක. එහෙනම් එන්න දු 90 හදන්න පුතේ. නවයට තුනේවා තුනයි. Very good. දුව තුන් වරක් තුන. තුන්වරක් තුන නවයයි. හරි පුතේ. ඉරි කෑල්ලක් ගැහුවා. නවයෙන් නවයක් බින්දුවයි. හරියටම හරි. බින්දුව පල්ලෙහාට. බින්දුව පල්ලෙහාට. බින්දුවට තුනේවා. බින්දුවට තුනේවා බින්දුවයි. තුන්වරක් බින්දුව. බින්දුවයි. බින්දුවෙන් බින්දු බින්දුවක්. ඉරි කෑල්ල බින්දුවෙන් බින්දුවක් බින්දුවයි. හරියටම කියනවා සර්. ඉරි කෑල්ල අමතක වුණා. රයිට්. සචිනි 93. සචිනියන්ට 93 හදන්න පුතේ. නවයට තුනේවා තුනයි. Very good. දෙවරක් තුන් වරක් තුන. නවයයි. හරියටම හරි. ඉරි කෑල්ල 9 9ක්. බින්දුවයි. ආ. අර තුන පරිහට ගන්නවා. ගත්තා. හරි. ඒ තුනටත් තුනේවා. එකයි. එක් වරක් තුන. තුනයි. තුනෙන් තුනක්. බින්දුවයි. Very good. හරි. විහරි. එන්න පුතේ ගානක්. එන්න විහරි ගාන හදන්න. අනුහයි. තුනයි. නමයට තුනේවත් තුනයි. ගුඩ්. නමයට තුනේවත් තුනයි. තුන් වරත් තුන. නමය. නමයයි. බලන්න පුතේ, ඉරි කෑල්ලක් ගැහුවා. 9 9ක්. බින්දුවයි. බින්දුවයි. හය ගත්තා පල්ලෙහාට. හයට තුනේ වගේද පුතේ? දෙකයි. Very good. දෙවරක් තුන හයයි. හයෙන් හයක්. බින්දුවයි. බින්දුවයි. Very good. දිරි තියෙන ගාන මතීෂ පුතා දැන් නේද ආවේ? මතීෂ බෙදීම කළාද පුතේ? මතීෂ ඔයා කමන්නේ. ඔයා දැන් බලාගෙන මේක ප්‍රින්ට් එකක් අරගෙන කරන්න. හරිද? මම ඔයාගෙන් ගානක් අහනවා, ඒ උනට තව ටිකකින් බලන් ඉන්න. හරි. එන්න පුතේ දිනුදි. එන්න දිනුදි ගානක් 72 ටිකක් වෙනස් ගානක්. හතට තුනේවා දෙකයි. දිනුදී හතට හරියටම තිබ්බේ නෑ නේද පුතේ? ඒ හින්දා ඔයා හයට නේද බැලුවේ? වෙරි ගුඩ්. ආන් ඒව දැනගන්න ඕන. හයට දෙකයි, දෙවරක් තුන හයයි. දෙවරක් තුන හයයි. හතෙන් හයක් එකයි. ඔයාලා හොඳට කරනවා. දෙක දෙකලා අම්මා පල්ලෙහාට පල්ලෙහාට. ගන්නවා.
ඔව් දොළහට ඔව්නි බලන්න තුනේ වහතරයි හතර වරක් 3 12යි දොළහන් 12ක් බිංදුවයි. very good හරිම හොඳයි ඈ රයිට් බලන්නකෝ ෂෝ හරි එන්න පුතේ කවුද පන්සැරණි 48 පුතේ ඈ හරි සර්. 4ට 3 ඒවා 1යි. 4ට 3 ඒවා 1යි. 1යි 1 වරක් 3 3යි. 1 වරක් 3 3යි 4 4ෙන් 3 1යි. 1යි හරි 8 15ට. හරි 8ට 3 නෑ 18ට 3 ඒවා 6යි. හරියටම හරි 8ට බැලුවා නම් අන්න වරදින ඔයාට පුතේ 18ට 3 ඒවා 6යි 3 වරක් අය 18යි 18ෙන් 18ක් ඔව් බිංදුවයි. 8ක් බිංදුවයි 1න් 1ක් බිංදුවයි මට විනාඩියක් දෙන්න ළමයි මදිහ ලෑස්ති වෙන්න ඊළඟ ගාන හදන්න පුතේ මතීෂ පුතා මතීෂ පුතා හදමු ගාන පුතේ එන්න මතීෂ හයට තුනේවා මතීෂ හයට තුනේවා කියද පුතේ මතීෂ හයට තුනේවා අපි චක්‍රයට යන් ඈ මතීෂ මුලින්ම එකයි නේද එයාට දෙන්න පුතේ බට දෙකයි කියලා කිව්වා. අනේ හොඳයි පුතේ මතීෂ පුතා ඔයා වීඩියෝ එක පොඩ්ඩක් බලන්න ඕන පුතේ හා සර් මතීෂ එන්න ගාන හදන්න කියන්න පුතේ 6ට 3 ඒවා කියන්න 2යි සර් 6ට 3 ඒවා 2යි 2යි සර් දෙවරක් 3 6යි හරි එතකොට මදිච්ච පුතා ඉරිකෑල්ලක් කියනවා. එකයි. ඔව්. හය හයයි. බිංදුවයි. ගුඩ්. ඉරිකෑල්ලක් ගැහුවා. හරි. හයෙන් හයක් බිංදුවයි. හරි. හතර ගන්නවා 15ට. හරි. හතරට තුනේවා. හතරට තුනේවා. එකයි. අතරට දෙකක් නෑ පුතේ. 6ට දෙකක් තියෙනවා. 6ට 1යි. අන්න හරි. 3 වරක් 2 1 වරක් 3 3යි. 4ෙන් 3ක් 1යි. මතී ශීලංගාන මතී ශීලයක හදමු. 62 කියන්න මතීෂ. 3 වරක් 6ට 3 ඒවා 2යි. හරි. දෙවරක් 3 6යි. 3 වරක් 2යි. ආයෙමත් හරි. 6ෙන් 6ක් බිංදුවයි. 2 15ට 2 ගන්න 15ට 2ට 3 ඒවා තියනවද පුතේ?
බින්දුවයි. තුන් වරක් බින්දුව බින්දුවයි, දෙකෙන් බින්දුවක් දෙකයි. එකයි ඔය කොලේක ලියලා කරන්න පුතේ සර් එක දැනට. මාස එන්න සචිනි 64 පුතේ. දෙකම එකක් නේද පුතේ? බින්දුවයි මෙතන. එතකොට 4 ගත්තා පල්ලෙහාට. 4ට 1යි, 3 වරක් 1 3යි, 4ෙන් 3ක් 1යි. ඒ දෙකම 1යි. එහෙනම් සචිනි 21 හදමු පුතේ. අටට තුනේව දෙකයි, තුන්වර දෙක හයයි, හරි. අටට අටෙන් හය අඩු කරපුහම දෙකයි, ඔව්. අර හය පල්ලෙහාට ගන්නවා, හරි. එතකොට 26යි. 26ට තුනෙන් බලන ට තුනක් පල් මට විනාඩියක් දෙන්න මං කරන්නේ. ට තුනේ වාට කීවෙනි ගන්නද ඔයා කියන්නේ? 21 කිය. 21ට හරි හරි. 8ට 3ව 2යි. හරිනේ කිව්වද ඔයා? 2වරක් 3 6යි. 8ෙන් 6ක් දෙකයි. යි. ඊට පස්සේ 26ට. 26ට කීයක් තියෙනවද? 8යි. 8යි. very good. 8යි 24යි. 3වරක් 8 4යි. 24යි. විනාඩි එක. 6ෙන් 4ක් 2යි, 2ෙන් 2ක් 0. පුතේ මට විනාඩියක් දෙන්න ළමයි ඈ. ඊළඟ ගාන හදමු ඊට පස්සේ ඈ. හොඳයි පුතේ. සචිනි හරි ගාන නේද? 24යි 2ක් ඉතුරුණා නේද? හරි. 6යි 2යි, 26ට 8යි, 3 වරක් 8 24යි, 6ෙන් 4ක් 2යි, 0යි. හරි. ඊට පස්සේ අපි සචිනිට පස්සේ ගාන හදන්න තියෙන කාටද? කාටද ගාන හදන්න තියෙන්නේ? හරි, සචිනට පස්සේ අපි ගාන හදමු. දිනුදි දිනුදි එන්න පුතේ ගාන හදන්න. තුනට තුනේවා එකයි, very good පුතා. එක්වරක් තුන තුනයි, හරි. තුනෙන් තුනක් බිංදුවයි, හරි. අට පහලට ගන්නවා, අටට තුනේවා දෙකයි, good. දෙවරක් තුන දෙවරක් තුන
අටෙන් හයක් අටෙන් හයක් දෙකයි. දෙකයි. වෙරි ගුඩ්. හරි පුතේ, වෙරි ගුඩ්. හොඳයි, හරි. දිනු දි හරි. හරි, අපි යන් එහා පැත්තට. හරි, ඔන්න අපිට 50 තියෙනවා. හසින්දු කියමු බලන්න පුතේ. එනම් 50 තුනට පහට තුනේවා එකයි. වෙරි ගුඩ්. හොඳ අවබෝධයක් කියන්නේ ඔයගොල්ලෝ. පහට එකයි. තුන්වරක් තුන්වරක් එක තුනයි. හරි පුතේ. පහේ තුන. බින්දු බින්දුව පහෙන් තුනක් හරි. පහෙන් තුනක් දෙකයි. හරි පුතේ. බින්දුව පල්ලෙහාට ගන්නවා. ඕ, දැන් තමයි වැඩේ වෙන්නේ. විස්තර කීයක් ඇද්ද පුතේ? ඔයා හොඳට කල්පනා කරලා හිමින් හොයා ගන්න විස්තර කීයද කියලා. විස්තර විස්සට තුනේවා හයයි. වෙරි ගුඩ්. කාට බැරිද? තුන්වරක් හය දහටයි. විස්සෙන් දහටක් දෙකයි. ඔව්, දැන් බින්දුවෙන් අටක් බැරි හින්දා එහා පැත්තෙන් ගන්න. 10ෙන් අටක් දෙකයි. දෙක රතන එකයි, එක එකක් බින්දුව. හොඳයි පුතේ, ඈ හොඳට කරා වැඩි. හරි. එහෙනම් පතීෂ පුතා 92. මතීෂ 92. මතීෂ නමයට තුනේවා. මතීෂ සිග්නල් නෑ මං හිතන්නේ. හරි, මතීෂ ගන්න මං හදන්න. නමයට තුනේවා තුනයි. තුන් වරක් තුන නම්. නමෙන් නමයක් බින්දුවයි. දෙක දෙකට පුතේ තුනට වඩා අඩු සංඛ්‍යාවක් නේ. එයාට තුනේ නෑ. තුන් වරක් බින්දුව බින්දුවයි. දෙකෙන් බින්දුවක් දෙකයි. මතීෂ ගන්න. හරි, එහෙනම් අපි යනවා ආපහු පන්සලට. පන්සලට ගන්න කියන්න පුතේ. 4 3 1. හතරට තුනේ ඒවා එකයි. ඔව්, තුන් වරක් එක තුනයි. හරි හරි හතරෙන් තුනක් එකයි. හරි, දැන් බලන්න හතර පහලට 14ට. 14ට තුනේ ඒ හතරයි. හතරයි. හතර වරක් තුන. හතර වරක් තුන 12යි. හතරෙන් දෙකක් දෙකයි. හොඳයි ඈ. හරි සචිනි. සචින් ලොක් සචින්ට සිග්නල් නැති වෙලා මං හිතන්නේ. විහරි, විහරටත් මිස් වුණා ගානක් නේද? සිග්නල් නැතුණාද පුතාට? ඔව්. විහරි 86 ආද පුතේ? විහරි 86 ආද? විහරි පුතා 86 ආද? අටට තුනේවා දෙකයි. හරි, හොඳ දක්ෂ ළමයි ටික. දෙවරක් තුන. හයයි. ඉරි කෑල්ල 8ෙන් 6ක් දෙකයි. 26ට. 6 පල්ලේ හට ගන්නවා. ඔව්, දැන් 26යි පුතේ. විසි හයට කීයක් තියෙනවද? 8යි. 8යි. ඔන්න චක්‍රෙත් පාඩන්නේ. නිවාඩු කාලේ අපි පාඩම් කරමු 4 වරකුත්. ඈ තුන් වරක් අට 24යි. 24යි. වෙරි ගුඩ්. දැයි 6ෙන් 4ක් දෙකයි. දෙකෙන් දෙකක් බින්දුවයි. වෙරි ගුඩ්. හරි,
විහාරි හරි. දිනුදී මේක හදන්න දෙන්න පුතේ. බලන්නකෝ, බින්දු අරක් තුන බින්දුවයි, බින්දු වරක් තුන බින්දුවයි, එකෙන් එකෙන් බින්දුවක්. බින්දුවක් එකයි, අහා, දෙක පල්ලෙහාට ගන්නවා. ඔව්. 12ට, 12ට ගියද? ඔව්, සිග්නල් පොඩක් අඩු වුණා පුතේ. 12ට 6යි නේද දිනුදී? හරි, 3 වරක් 6. 12ට ගියත් තියනවද? වැරදිනේ. හතරයි ඊයද? 6යි නෙවෙයි, 4යි නේද? හතරයි 4යි ඈ. ඔව්, හතරයි 4යි. 4 වරක් 3 12යි, දෙකෙන් දෙකක් බිංදුවයි, එකෙන් දෙකක් බිංදුවයි. පුතේ මතකයිද? වෙරි ගුඩ්. හසිඳු එන්න පුතේ, 13 හදන්න. හසිඳු තුනට 13. එකට දෙකේ, එකට තුනේවා. තුනේ ඒවා බින්දුවයි, තුන්වරක් බින්දුවයි, එම් බින්දුවක්. එක ගත්ත පල්ලෙහාට. තුන ගත්ත පල්ලෙහාට. දැන් එකටද තුනටද 13ටද පුතේ? 13ට, වෙරි ගුඩ්. 13ට නැත්තම් කාටද බලන්න පුතේ? 12ට 12ට ගියද පුතා? හතරයි වෙරි ගුඩ්. 3 වරක් 4 12යි, 3ෙන් 2ක් 2යි, 1ෙන් 1ක්. හොඳයි පුතා, බින්දුව හොඳට හදනවා. වෙරි ගුඩ්. සජිනි කට්ටුනා නේද පුතේ? සජිනි එන්න 14 හදන්න. සජිනි පුතා එන්න 14 හදන්න. කියන්න පුතේ. එක් වෙලක් එකට, හා එකට තුනේවා. එකට තුනේවා බින්දුවයි, තුන් අරක් බින්දුව, බින්දුවයි එකෙන් බින්දුවක්. එකයි හතර ගත්තා පල්ලෙහාට. ඔව්, දැන් 14ට කීයක් තියෙනවද? තුනයි තුනයි. තුනයිද? තුන් වරක් තුන නමයයි. හතරයි හතරයි. හතර වරක් තුන 12යි. චුට්ටක් පැටලුණා නහයි නේ. හරි, චුට්ටයි පැටලුණේ. හරි, හතරෙන් දෙකක් දෙකයි, එකෙන් එකක් බින්දුවයි. සචිනි පුතා හරි, වෙරි ගුඩ්. හරි, පියරි හරි, සචිනි හරි. අපව මතීෂ නෑ. තමාරක් අයට සිග්නල් තියෙනවනේ. හසිදු හැදුවනේ. පන්සරණිට අපව තියෙන 15. කියන්න පුතේ. එකට තුනේ ඒවා බින්දුවයි, හරි පුතේ. බින්දුවරක් තුන බින්දුවරක් තුන බින්දුවයි, එකෙන් බින්දුවක්. එකෙන් බින්දුවක් එකයි, පහ පහලට, පහ පහලට පහළවට තුන. පහළවට තුන තුනේ ඒවා තුනයි නේ, තුනයි, පහයි පහයි. තුට්ට පැරිලුණානේ. පහයි පහයි. හා, පස්සරත් තුන. පස්සරක් තුන පහළවයි, ඉරි කෑල්ලයි පහෙන් පහක් බින්දුවයි, එකෙන් කෑල්ලයි පහළවෙන් පහළවක් බින්දුවයි. වෙරි ගුඩ්. හරි, සචිනි පුත්, සචිනි දුවට තියෙන ආපව 16. 16 සචිනිට තියෙන්නේ. එකට තුනේ ඒවා බින්දුවයි, වෙරි ගුඩ් පුතා. බින්දු අරක් තුන,
බින්දුවයි. ඉරි කෑල්ල 0 එකක් 1යි. ආ දැන් පුතේ 6 පාට සර් ගත්තා. දැන් මට දුව කියන්න 16ටද 6ටද 1ටද කියලා. 16ට ආ හරියටම හරි. 16 නැත්නම් කාටද බලන්නේ? 6ට නෑ. 16 නැත්නම් කාටද බලන්නේ? 16ට වඩා අඩු එක්කෙනෙකුට. 15ට 15ට කීයද? පහයි. අන්න මතක් වුණා. 3 වරක් 5 16 කියලා එහෙම දාන්නේ නෑ 15යි ඈ. හරි. 6න් 5ක් 1යි 1න් 1ක් 0. සචිනි පුතා හොඳයි. රයිට්. විහාරි දුව එන්න පුතේ 17 හදන්න. විහාරි. විහාරිද? ඔව් පුතේ විහාරි. දාහත. 1ට 3ව පුතේ. බින්දුවයි. අන්න හරි. 1ට 3ව 0යි. 0 වරක් 3. එකයි. බින්දුවයි බින්දුවයි. පටල ගන්න එපා. හරි. ඔයාලා ප්‍රැක්ටිස් එකේ ගවන්නේ. එකෙන් 0ක් කියද්ද දුවල? එකයි. එකයි. දැන් පුතේ ඉතාලියේ ගහලා දුව 7 ගන්නවනේ පල්ලෙහාට හත. පුතා. අපි 7ට එහෙම බැලුවොත් වැරදි ඈ. 17ට බලන්නේ. නැත්තම් ඊට වඩා අඩු එකකට බලන්න පුතේ. 14ට 5යි. 14 5යි. ඔයා හොයාගත්ත නේද? 3 වරක් 5 කීයද? 15යි. very good. හරි හොඳයි ඈ. 7න් 5 2යි. අපි දක්ෂ ළමයි ඉන්නේ අද ඔන්ලයින් ක්ලාස් එකේ. බින්දුවයි. බැංකියක් බැරි අය නැහැ. හරි. දිනුදි. දිනුදි එන්න පුතේ. එකට තුනේවා බින්දුවයි. good. බින්දු වරක් තුන බින්දුවයි. හරි එකෙන් බින්දුවක් එකයි. හරි අට පල්ලෙහාට ගන්නවා. හරි අට දහටට තුනේවා හයයි. හරි හය වරක් තුන දහටයි. හරි දහට හටයි බින්දුවයි. ඔයාට දැන් කාටද කියලා දෙන්නත් පුළුවන්. හරිද? දැන් මෙතන ඔක්කොටම එහෙම තමයි. කාටද කියලා දෙන්නත් පුළුවන්. හරි. හසින්දු එන්න පුතේ 19 හදන්න. තුන් එකට තුනේ ඒවා බින්දුවයි. දුවයි. තුන් බින්දුව බින්දුවයි. දුවයි හරි පුතේ. බින්දු එකෙන් බින්දුවක් එකක් පුතා. හරි. නවය පල්ලෙහාට ගන්නවා. හරි. 19ට. 19ට තුනේවා හයයි. 19ට 3ව 6යි. නවරක් තුන්වත් හය දහ අටයි. හරි. 19න් සහ අටක් එකයි. එකයි. චෝක් ඈ ඔයාලා. හොඳටම ගණන් හදන ළමයි ටික අද ඔන්ලයින් ක්ලාස් එකේ. දැන් අපි වාරට දෙසැම්බර් මාසේ ඉඳන් ගැටලු පන්තියක් එහෙම පටන් ගන්නවා අලුතේ. දැන් විභවිතාමාන පොතක් එහෙම ඉවර කරලා. හරි. 78 බෙදීම පුතේ 3. දැන් මේ වගේ ගාණක් ආපුවම වෙන තැනක බෙදලා පුතේ අපිට දාගන්න වෙනවා. අපි බෙදමු. 78 තියෙනවා 3 ව කීයක්ද? 2. දෙවරක් 3 6යි. නේද? දෙවරක් 3 6යි. 7න් 6ක් 1යි. 18ට කීයක් තියෙනවද? 18ට කීයද? 6යි. 6යි. නේද? 3 වරක් 6 18යි. 18න් 18ක් 0යි. එහෙනම් උත්තරේ 26 කාට 1000 කේ? දිනු දිතාලා. හොඳයි විහෙරිටයි ලාදුල්. දොඩම් ගෙඩි 33ක් 3 දෙනෙක් අතර බෙදුව විට එක්කෙනෙකුට හම්බුණා 11ක්. ඉතුරු වුණාද? නෑ. ඉතුරු නෑ. හොඳයි. ටොපි 75ක් 3 දෙනෙක් අතර සමසේ බෙදා දුන්නේ නම් එක් අයට ලැබුණු ගාණ. දැන් මම මෙතන 75 ලියන්නම්කෝ ඈ. මෙතන 75 ලියලා පුතේ
මට ඉතින් හරියට ලස්සන කරන්න බෑ බෝඩ් එකේ වගේ. මෙතන 2යි. මෙතන 6යි. හරිද? මෙතන 1යි. මෙතන 5යි. 15ට 3 වරක් පුතේ කීයද? 5යි. 3 වරක් 5. පහයි 15යි. එහෙනම් අපිට ආපු උත්තරේ කීයද පුතේ? 25. 25 25 ආවද ඔයාලට? හොඳයි. ඔව්. බිස්කට් පැකට් 55ක් තිබෙන කොතර බෙදපුවම කීයක් ආවද ඔයාලට? 11යි 11යිද? බලමු බලමු. පහට කීයද? එකයිනේ. ස තුනයි. ඔව්. මට ආවේ 8යි ඉතුරු 1යි 8යි. 55 බෙදපුවම නැස 18යි 18යි. ආ බලමු, පහ ගත්තාම පන්සරණි. ඔව්. එතකොට 8යිනේ, 8යිනේ පුතේ. 3 වරක් 8 24යිනේ පුතේ. ආ මම මේ පැත්තෙන් කටුවට කළේ වැඩි ඈ. ආව මට. පන්සරණිගේ උත්තරේ හරි. අනිත් එක නැග උත්තර චුට්ටක් වරදී ඉන්නද? කමන්නේ නැහැ, මට ආයෙ හදන්න. පන්සරණි වෙරි ගුඩ්. සර් හසිඳුටත් ආවා. හසිත පුතාටත් ආව නේ? වෙරි ගුඩ්. හරි. හසිත පුතාටත් ඇවිල්ලා. එතකොට 96න් 3න් 1. 3න් 1 කියපුවාම පුතේ 96 3න් බෙදන්න. 9ට 3යි, 6ට 2යි. කීයක් ආවද? 30. 2යි. 32යි. හරි. 48 බෙදීම 3. 48 අපි 3ෙන් බෙදමු මෙතන. ටිකක් මෙතනින් නේද? හරි. ඉතින් අපි මීට වඩා ටිකක් ලොකු ගණන් ඉස්සරහට බෙදනවා. මම ටියුට් එකක් හදාගෙන යන්නේ. දෙකෙමුණුයි තුනෙමුණුයි ඔක්කොගෙම දාලා. 1යි 3යි 18ට කීයද පුතේ? 18ට 18යි. 18 18 බින්දුවයි. උත්තරය ආවේ 16 නේද පුතේ? හරි. ඉතින් ගණන් තිබ්බ 36ක් නේද? ඔතන 36ම හරිද බලන්න. තව ගණන් ටිකක් තියෙන, අපි එකත් හදමු. හරි. බලන්න මෙන්න මේ ගාන. වෙරළු ගෙඩි 103ක් ගෙනවිත් එයින් අම්මා 4ක් තබාගෙන ඉතිරිය කොටස් 3කට බෙදුවේ. එහෙනම් අපිට මෙතන පොඩි මේ ගැටලුවක්. 103ෙන් අපිට මොකද කරන්න වෙන්නේ? 103ෙන් නේද පුතේ? 4ක් අඩු කරපුවම කීයද? මෙතන නෑ, මේකෙන් ගත්තා, මේ පැත්තෙන් ගත්තා, මෙතන 13යි. 13ෙන් 4ක් 9යි. 99. 99 බෙදීම 3. කීයද පුතේ එතකොට? 33යි. 33යි. ඔය ආවේ උත්තරේ. සර්. ඔව් පුතේ. මට 33 ආවා. 33 ආවා. ඒකනේ පන්සරණි හරියටම හරි පුතේ. හරි. රුපියල් 102ක් දැන් මේ ගාන වෙනස් ඈ. 102 ගත්තා. 102 බෙදීම 3. එකට නෑ, බිංදුවයි. මෙතන බිංදුවයි. එතකොට 1යි. ආ 10ට තියෙන්නේ 3 වරක් 3යි. ඊට පස්සේ 9යි. 10න් 9ක් 1යි. 12ට නේද පුතේ? 12ට කීයද? 30. 4 ආවද ඔයාලට? ඔව්. හැබැයි එතන උත්තරේ තියෙනකොට ඔයාලා පොඩි වැඩක් කරන්න ඕනේ. මේක සල්ලි ගාණක්නේ. අනිවාර්යයෙන්ම ඔයාලා ලියන්න වෙනවා මොනවද කියලා. රුපියල්. රුපියල් කියලා පොඩි කාලේ ඉඳන්ම පුරුදු වෙන්න ඈ. රූ ලියන්නත් එපා. මට ලස්සන ලියන්න බෑ. රුපියල් කියලා ලියලා 34 දාලා 7ක් ලියන්න. තිත තියලා 7 නෑ කියලා. එහෙම තමයි සම්පූර්ණ උත්තරයක් ලියන්නේ. පොඩි කාලේ ඉඳන් පුරුදු වෙන්න. අන්න ඔයාලා ලියලා නැත්තම් එහෙම ලියන්න ඈ. හරි. 360ක් අයියා සහ නංගී අතර බෙදුවාම ඔයාලට කීයද ආවේ? 100. 120. ඒකක් රුපියල් ඕනේ. වාට්ස් ගැටලු කීපයකුත් දාලා තියෙනවනේ. රුපියල් මට 40කට ආවේ 110. 41 බලමු අපි ඈ. හරි. මේ 360 එකට වාට 120 ආවද? ඔව්. බලමු ඈ. මේක හරි. පන්සරේට 40ට දාව 110. නැස ඕ. ආ 3ට 3 ඒවා 1යි, 3ෙන් 3ක් බින්දුවයි, අනිත් 3ටත් 3 ඒවා 1යි, 3ෙන් 3ක් බින්දුවයි, එකට නැහැ. හරි දුව. 110 තමයි. කාට දාව 110 එකට? විහාරිත. නෝටි දාවා. ඔව්.
ඉතින් ළමයි අද බොහොම ෂෝක් ළමයි ටිකක් එක්ක අපි බෙද බෙදවුවේ. කවුරුත් බැරි ළමයි නෑ ඇත්තටම. මටත් කියලා දෙයි ඔයගොල්ලෝ. ඈ නේද? තව කෙනෙකුට කියලා දෙයි. දැන් ඔයාලගේ පන්තියේ ඉන්නවනේ යාළුවෝ එහෙම බෙදන්න බැරියට කියලා දෙන්න ටික. ඔයාලට තව පුළුවන් වෙනවා. හරිම හොඳයි. ඉතින් පොද මම නිවාඩු කාලේ විශේෂ පන්ති කීපයක් දාලා ඔන්ලයින් පන්ති ටික කරනවා. අනික් පන්තිත් සියල්ලම පැයත් වෙනවා. මම ඔයාලට විභවිතාමාන පොතක් ගන්න කියලා තියෙනවා. ඒක කරන්ඩ අරගෙන ඒක ආරම්භ කරන්ඩ. ඉතින් අපි ඉස්සරහට ගණිත ගැටලු පන්තියකුත් කරමු. ඉතින් සර් පොඩ්ඩක් මේ වෛරස් උනායි තව ලෙඩ කීපයක් හැදලා පොඩ්ඩක් අසනීප තත්ත්වකින් ඉන්නේ. ලබන සතියේ සර් පන්ති වලට එනවා. හෙට දවසේ පන්ති පැවැත් වෙනවා. ඒ වටත් ගුරුවරු වෙනවා. ඉතින් ඔයාලා හොඳින් වැඩ කරන්න. ඉතින් අද මට හරිම සතුටුයි. මොකද මේ හොඳටම බෙදෙන ළමයි ටිකක් එක තමයි වැඩ කරන්නේ. ඉතින් සුබපතන ඔයාලා ඔක්කොටම. එහෙනම් දරු ඔයාලා ඔක්කොටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්. රාජ්‍යයක් වේවා සර්.